අද මේ රටේ ජනතාව වේලක් අර වේලක් කන තත්ත්වයට පත් කරලා තියෙන්නේ මේ රටේ කාලයක් තිස්සේ බලේ හිටපු දේශපාලඥයන්. මේ දේශපාලඥයන්ගේ අදූරදර්ශී අමනා කියාපිලිවෙත තමයි මේකට ඍජුවම වග කියන්න ඕනේ. ඒ හින්දම ජනතාව කියනවා අලුතෙන් බලයට පත්වලා ඉන්න ජනාධිපති ප්‍රමුඛ පිරිසටත් මේ පිළිබඳ මේ රටේ ජනතාව කේදණියට පත්ත්වයට පත්වලා ඉන්න එකෙන් වළක්වා ගන්න කිසිදු උවමනාවක් නැහැ කියලා තර්ක කරනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ ආණ්ඩුව මේ වෙල ඒ ගන්න බොහෝ තීන්දු තීන දේශ බලලා තමයි ජනතාව මේ ගැන කියන්නේ. අපි මේ ගැන සාකච්ඡා කරන්න අද මැදිරියට කැඳවගත්තා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යනංශයේ කථිකාචාර්ය සුමිත් චාමින්ද මහතා ගෞරවයෙන් එතුමාව පිළිගන්නවා. අපි දන්නවා මේ රටේ ජනතාව දිගින් දිගටම බලාපොරොත්තු වෙන ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර. ඒ උත්තර බලාපොරොත්තු වෙද්දී ආණ්ඩුව නම් කිව්වේ වියදම් හැකියතාක් සීමා කරගන්න ජනතාවට පිටිතද කරගන්න කියලා. අපි දකිනවා කැබිනට් අමාත්‍යව විශේෂම රාජ්‍ය අමාත්‍යවරු 34 දෙනෙක් පත් කරා. දැන් කැබිනට් අමාත්‍යවරු පත් කරන්න යන කතාවක් කඩලියට ඇවිල්ලා තියෙනවා. ඇත්තටම මේ ආණ්ඩුව වියදම් සීමා කරගෙන ඉන්න ගමන් දින්නේ බොහොම ඉස්සතී මට ආරාධනා කිරීම ගැන ඇත්තටම මහිතන්නේ ඔය ප්‍රශ්නය ඉතාම වැදගත් ප්‍රශ්නයක් කියලා. මොකද දැන් මේ වියදම් සීමා කිරීම ගැන අපි හැමෝම කතා කරා වුණාට මහිතන්නේ මේ දේශපාලන බලය පාවිච්චි කරලා මේ සම්පත් බෙදා ගැනීම රාජ්‍ය සම්පත් බෙදා ගැනීම කියන එක ලංකාවේ දේශපාලන ක්‍රමයේ මුල් බැසගත් කියන්නේ නිදන්ගත තත්ත්වයක් කියලා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අනුග්‍රාහක දේශපාලනය කියලා හඳුන්වන තත්ත්වය. ඉතින් ඒක කොයිතරම්ද ගිහිලා කියනවා කිව්වොත් එහෙම දැන් ඔයා ඉහළම තලේ වාකිය වගේ ජනාධිපති සහ ඔහුගේ කාර්ය මණ්ඩලය ඊට පස්සේ අමාත්‍ය මණ්ඩලය ඉඳලා පහළම තලයට ඒ කියන්නේ ලංකාවේ ප්‍රාදේශීය සභාව දක්වා අනිත් පැත්තෙන් පහළම තලේ රාජ්‍ය නිලධාරීන්ගේ තන දක්වාම මේ රාජ්‍ය සම්පත් පුද්ගලික ලාභය පුද්ගලික සුඛ විහරණය සඳහා රාජ්‍ය සම්පත් බෙදා ගැනීම ඉතින් ඒක ඉතාම දරුණුවට මේ දේශපාලන ක්‍රමය තුළ පැලපදියම් වෙලා තියෙනවා. විශේෂයෙන්ම 1970 ගණන්වල තමයි ඇත්තටම මේක වඩාත් අහුරු වෙන්න ගත්තේ. ඊළඟට 77 වුණත් ලංකාවේ ආර්ථිකය විවෘත කරා කිව්වට ඒකත් ක්‍රියාත්මක වුණේ විශේෂ ආකාරයකට. ඒ කියන්නේ මේ නිදහස් වෙළඳපළ ක්‍රමයත් ලෝකේ එක එක තැන්වල එක එක ආකාරයට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ලංකාවේ ඇත්තටම අනුග්‍රාහක දේශපාලනයත් එක්ක අත්තල් බැඳගත්ත නිදහස් වෙළඳපළ ක්‍රමයක් තමයි තහවුරු වුණේ. ඉතින් මේ අනුග්‍රාහක දේශපාලන ඒක නිසා කියනතරම් එහෙම ලේසි නැහැ. ඒක අයින් කරන්න. ඒක අයින් කරන්න නම් පැහැදිලිවම ක්‍රමයේ වෙනසක්. අපි පහුගිය කාලේ අරගලය තුලත් බොහෝ දෙනෙක් කතා කරා සිස්ටම් චේන්ජ් කියලා. බරපතල සිස්ටම් චේන්ජ් එකක් නැතුව රැඩිකල් පරිවර්තනයක් නැතුව ওই අනුග්‍රාහක දේශපාලනය අයින් කරන්න බෑ. මොකද සම්පූර්ණ දේශපාලන ව්‍යුහයම රඳාපවතින්නේ ඒක මත. ඒ කියන්නේ දේශපාලන අනුග්‍රහණයන් ලබා දෙන්නේ රාජ්‍ය සම්පත් පාවිච්චි කරලා. ඒක ඉහළම තලයේ අර අපි නිතර අහලා තියෙන මහ බැංකු වංචාව ඒ වගේ එක උදාහරණයක් විතරයි. කොන්ත්‍රාත් ලබා දෙන එක. මාර්ග සංවර්ධනය. දැන් බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මේ වගේ කාලයක මේ තරම් ආර්ථික ආපදාවකට ලක් වෙලා තියෙන කාලයක අයවැයෙන් මේ මාර්ග සංවර්ධනයට යටිතල පහසුකම් වලට මෙච්චර වියදම් කරන්නේ අයවැයෙන් මෙච්චර ප්‍රමාණයක් වෙන් කරන්නේ අය. ඉතින් ඒකට තියෙන උත්තරේ තමයි මේ රාජ්‍යයේ සම්පත් කොන්ත්‍රාත් මාර්ගයෙන් නැත්නම් අල්ලස් මාර්ගයෙන් තමන්ගේ දේශපාලන ඒ දුරාවලිය පහලට බෙදන්න තියෙන ක්‍රමය තමයි ඔය කියන ඉදිකිරීම. ප්‍රධාන වශයෙන් මාර්ග සංවර්ධනය කියන්නේ ඒක ප්‍රධාන එකක්. ඉතින් ඒ නිසා මේ ක්‍රමය පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ කියන එක තමයි මම හිතන්නේ ඔය ළඟදී ආපු උදාහරණ වලනොත් පේන්නේ. රනිල් වික්‍රමසිංහ බලයට ආවා වුණාට මේ ලොකු වෙන එක්සජාතික පක්ෂයේ ප්‍රතිපත්ති කියලා එයාට මෙතෙක් කල කරන්න බැරි වුණු දේවල් කරන්න යනවා කියලා යා මුදම් මැනුවට ඇත්ත වශයෙන්ම කරමින් ඉන්නේ පරණ දෙයමයි කියන එකයි මේකෙන් ඔප්පු වෙන්නේ. මොකද මේ අනුග්‍රාහක දේශපාලනයේ ඔය ව්‍යුහයට අත තියන්නේ නැතුව අල්ලස හෝ දූෂණය නවත්තන්න බෑ. හොරකම නවත්තන්න බෑ. රාජ්‍යයේ නාස්තිය ඔය නවත්තන්න බෑ. ඉතින් ඒක නිසා බරපතල පරිවර්තනයක් එතන වෙන්න අවශ්‍යයි. එහෙම නැතුව මේ ඉන්න පිරිස එක්කම මේ අනුග්‍රාහක දේශපාලනය මතම පදනම් වෙලා ඔය කියන කිසිදු වෙනසක් මම හිතන්නේ ඒක IMF එකෙන් නෙවෙයි කවුරු ඉල්ලා සිටියත් ඒ වෙනස කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. අපි දකිනවා ආර්ථික අවපාතය නැත්නම් ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව අතුරු අයවැයක් ගේනවනේ.
ඒගොල්ලන්ගේ විශේෂම පොහොට්ටුවේ මන්ත්‍රීවරින් කෝවා ඔන්න සිස්ටම් චේන්ජ් වෙන අතුරු අයවැයක් තමයි අපි ගෙනාවේ කියලා. හැබැයි ජනතාව නම් චෝදනා කරන්නේ ජනතාවගේ අවශ්‍යතා මේ අතුරු අයවැයෙන් අවධානය යොමු කළා නැහැ කියලා. හැබැයි සමහරු තර්ක කරනවා ඇත්තටම රනිල්ට ඕන වෙලා තියෙන්නේ මේ මධ්‍යම පන්තිකයන්ගේ පැවැත්ම තහවුරු කරන විවුර්ත වෙළඳපළ සක්‍රිය කර ගැනීමේ අසාර්ථක උත්සාහයක් තවදුරටත් නියැලෙන්න මිසක් ජනතාවාදී පැවැත්ම වෙනුවෙන් උත්සාහ කිරීමක් නොවන බව. ओ अतरम मम एक मुलुमणिम मुखद हेतु तम अतरम मेवेनी अर्बुदेकट लक्ुण सामा मे मीट कलिमूना महिता वसंगते लोना एवेनी आपदा तत्क अभी मुलिम अवधान यमुकरा ओण महिता मे लोकवट सामजवादेट अन्नावश्यन अभी जनरजवाद तुलगा लिबरल प्रजातंत्रवादे अतिलूना अभी पिलीगण अक्तम सामजे वडात्म अवधानम लक्न पीरस अतः वडात्म आंतिकवन पीरस अभी कहने वडात् असरनवन पीरस ओन गणतमय मुलिम अवधान यमुकरावश्यन असंगते अभी कम कौद मे वैरस गोधुर्वेणी कौद मरणेट अभिमुखवेणी अभी ये पीरस आरक्षक प्रतिपत्तिरामो खदन आर्थिक संबंधी उत्तम सामजे वडात्म दरिद्र विरकियावट लक्न मे आर्ति के बहर किरीमट लक्न वडा पीर लक ये पीरस मुलकरगत යම් කිසි ප්‍රතිපත්ති රාමුවක් හදන්න ඕන. ඉතින් එහෙම එකක් පේන්නේ නැහැ. පැහැදිලිවම මේ ගෙනත් තියෙන ආර්ථික වැඩපිළිවෙල හොඳටම පැහැදිලි වෙනවා. මේක ඇත්තටම මධ්‍යම පන්තිය සැනසීමක්. මධ්‍යම පන්තියත් විශේෂම නාගරික ඉහළ මධ්‍යම පන්තිය. මධ්‍යම පන්තියේ හැම තීරුවක්ම නෙවෙයි. දැන් හොඳම උදාහරණේ මම හිතන්නේ ලොකුවට අයවැය යෝජනා වලට මේ යන්න අවශ්‍යත් නැ අපි හොඳම උදාහරණයක් තමයි මේ පහුගිය කාලේ ආපු ඉන්ධන ප්‍රශ්නෙට ගෙනාපු විෂතු කොහොමද ඒක විසඳුවේ කාර් නැත්තම් මෝටර් රථ පාවිච්චි කරන ඒ මෝටර් රථ වලින් තමන් බොහෝ දෙනෙක් පුද්ගලික පරිභෝජනයේ සඳහා තමයි පාවිච්චි කරන්නේ ඒ සඳහා පෙට්‍රල් ලීටර් 20ක් වෙන් කරනකොට ත්‍රිරෝද රථ සඳහා ලීටර් 5ක් වෙන් කරනවා ඉතින් මෙතන තියෙන තර්කණය මේක ප්‍රවාහනය පැත්තෙන් ගත්තොත් මේ තර්කණය පැහැදිලි නැහැ මොකද ප්‍රවාහනය පැත්තෙන් ගත්තොත් අපි දන්නවා මේ මෝටර් රථ වල ගමන් කරන්නේ බොහෝ විට එක්කෙනයි හෝ දෙන්නයි පුද්ගලික පරිභෝජනයේ සඳහා ඔෆිස් එකට යන්න හරි වගේ දේවල් වලට නමුත් මේ ඉන්ධන අර්බුදයම අපිට අවස්ථාවක් කරගන්න තිබුණා අපේ රටේ ප්‍රවාහන ගැටලුවම අලුත් ආකාරයකට විසඳා ගැනීම සඳහා ඒ කියන්නේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කරලා දුම්රිය සහ බස් රථ වලින් කරන පොදු ප්‍රවාහනය ශක්තිමත් කරලා ඒ සඳහා පහසුකම් වැඩි කරලා मे एवगेम पुद्गलिक प्रवाहने आधारे मतकर्ल इंधन सपयीम गन यां क्रमवेद खदन तिबुन अतटम मे पुद्गलिक अंशेन मे मुखद प्रवाहने संबंध एक पुदुसेव्या बरपत्र पश्य इंधन नास्य संबंधन उत्तराक्तिगन अभी एवेनि क्रमेक आवन नम संपूर्ण एवेनि क्रमवेद संपूर्ण अवधान यमुकरे අර නාගරික ඉහළ මධ්‍යම පන්තිකයාගේ වමනාකම් සඳහා ඉතින් මම හිතන්නේ මෙතන උපාය මාර්ගය ඉතාම පැහැදිලි. ඒක තමයි ආර්ථික අර්බුදය තුළ උපාය මාර්ගය සකස් කරන්නේ. ඒක නිදහස් වෙළඳපළ ක්‍රමයක්ද මොන ක්‍රමයක් කියලා කිව්වත් ඒකේ උපාය මාර්ගය සකස් කරන්නේ ඉහළ මධ්‍යම පන්තිය ආරක්ෂා වෙන ආකාරයට ණය වලින්ද මොන ක්‍රමයෙන් මේක විසඳන්න ආවත් මේ සමාජ තීරුවට වැඩි වාසියක් ආර්ථික වාසියක් අත්පත් වෙන විදිහට ගැටලු විසඳන එක. ඉතින් මම හිතන්නේ ඒකෙන් දීවරයන්ගේ ප්‍රශ්නේ. දැන් ඉන්දර ප්‍රශ්නේ ප්‍රධාන එක දීවරයන්ගේ ප්‍රශ්නේ ගන්න. මොකද ඔවුන් නිෂ්පාදනය කියදෙනවා. ඔවුන් අපේ ජාතික නිෂ්පාදනයට දායක වෙනවා. හරි? ඒ වගේම විශාල මිලියන් ගණනක් ජනතාවගේ ජීවනෝපාය මාර්ගය. ඉතින් නමුත් හොඳට පැහැදිලි දැන් අද ඉන්දන ප්‍රශ්න නිසා පාර්ට් බහින සිද්ධ වෙලා තියෙන දීවරයින්ට किसीम निष्पादने नौकरण निष्पादने सदहा मे तमंगे पुद्गिक अवश्यता सदहा वाहन पावचकनायट इट वाला पहासुका दीलती नी मेघे फेन वे प्रवेश पेहदिली पातिम पक्षपाती सहित क्रियात्मक क्रमया यदि सा आर्थिक अर्बुदे कट अर्बुदे उत्तर होने विशाल पिरीसा आंतिकर्ला विशाल पिरीसा मे मे क्रमे युवतरदाल विरकिया वक्यतिकर्ला दारिद्रतावेट සාගින්නට ඕන් ගොදුරු වෙන්න ඉඩ හැරලා සහ එමගින් මතුවෙන ඔවුන්ගේ විරෝධය මර්ධනය කිරීම. ඉතින් මේක තමයි ඊටාම් පැහැදිලි මේ යන මාර්ගය අනුව
එවැනි දිශානතීකර තමයි අපි ගමන් කරමින් ඉන්නේ. කාලයක් තිස්සේ මෙරට දේශපාලඥයන් ගැන ජනතාව කියන්නේ දේශපාලඥයන්ට ලැජ්ජාවක් නැහැ බයක් නැහැ ඕන ජරා වැඩක් කරනවා කියලානේ. මේක ප්‍රජාතන්ත්‍රවාදී අදහස් වලින් කිව්වොත් වගවීමක් නැහැ වගකීමක් නැහැ පාරදුෂ්‍යභාවයක් නැහැ කියන එක. හැබැයි ඉතින් ඇත්තටම මේ පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක විධිමත් දේශපාලන අවබෝධයක් ලබා දෙන්න තියෙන ආයතන තමයි රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය. හැබැයි අපි දැක්කා පසුගිය හිටපු ජනාධිපතිවරුන් පවා කිව්වා දේශපාලන විද්‍යාව ඉගෙන ගත්තට වැඩක් නැහැ මොකටද වගේ කතා. එහෙම තත්වයක් යටතේ අපි දකිනවා පොහොට්ටුවෙන් දේශපාලන නායකත්වයේ සම්බන්ධ ඇකඩමියක් බිහි කරගන්නවා. මොකද කියන්නේ ගැන? නෑ මෙහෙමයි. මම හිතන්නේ ලංකාවේ පොදුවේ ලංකාවේ විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා අධ්‍යයනයන් සම්බන්ධයෙන් ලොකු විවේචනයක් තියෙනවා. ඒ වගේ විශාල අඩුපාඩු තියෙනවා. ඒ සියල්ල ඇත්ත. නමුත් ඒත් එක්කම කියන්න ඕන මේ එක එක දේශපාලන පක්ෂවලින් මේ පටන් ගන්න ඇකඩමි ගත්තොත් ඒවා ලංකාවේ දේශපාලනය ගැන කිසිදු ගැඹුරු පර්යේෂණයක යෙදෙන ඒවා කියලා කාටවත් පිළිගන්න පුළුවන් කමක් නැහැ. ඒ වෙනුවට තමන්ගේ දේශපාලන අභිමතාර්ථයන් ඉටු කරගන්නේ කොහමද සහ ඊටම අනුභූතික දේශපාලනය ගැන පාඩමක් පුහුණුවක් ලබා දෙන ආයතන කියලා ඒවා සලකන්න පුළුවන්. ඒ කියන්නේ ඒ වගේ ප්‍රධාන අරමුණ වෙන්නේ ඊළඟ මැතිවරණයෙන් හෝ කුමන හෝ ක්‍රමයකින් අපි බලය ගන්නෙ කොහොමද කියන එක. හැබැයි මෙහෙම දෙයක්ත් පේනවා. මම හිතන්නේ ලංකාවේ දේශපාලන සංවාදයේ තියෙන එක්තරා පටුභාවයකුත් මේකේ නියෝජනය වෙනවා. ඒක තමයි අපි දේශපාලනය කියලා බොහෝ විට අදහස් කරන්නේ බොහෝ අපේ ජනප්‍රිය සංවාදයේ තුලත් රාජ්‍ය බලය ලබා ගන්නෙ කොහොමද. ඊට පස්සේ ඒ තියෙන එක පක්ෂයක් රාජ්‍ය බලය ගත්තාම ඒ වෙනුවට වෙනත් ක්‍රමයකින් ඒක වෙනස් කරගන්නේ කොහොමද කියන එක මිසක් පුළුල් දේශපාලනය ගැන පුළුල් අදහසක් සංකල්පයක් නැතිකමක් අපේ සමාජයේ තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒ පැත්තෙන් ගත්තොත් ඔව් ඔය හැම දේශපාලන ඇකඩමියක්ම මොන පක්ෂයෙන් පටන් ගත්තත් ඒ පක්ෂවල බලය දිනා ගැනීමේ අභිමතාතර යටත්ව ඒ සඳහා ගන්න ඕන මාර්ගය මොකක්ද කියලා උගන්වනවා මිසක් ඇත්තටම අපේ සමාජයේ මූලදීලා ඉන්න බරපතල සමාජ දේශපාලන අර්බුද පිළිබඳව මං හිතන්නේ කිසිම ගැඹුරු හැදෑරීමක් ඒ වගේම බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා. අපි දකිනවා ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න මේ ආණ්ඩුව පටන් ගත්තේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදමු කියලානේ. දැන් මේ කතාව වියකී ගිහිල්ලා අපි ඔක්කොම එක්ක වැඩ කරමු වගේ කතාවක් ඇවිල්ලා තියෙනවා. ওই කතාවත් සමගම පසුගිය මාස දෙක කාලය තුල අපි අවධානය යොමු කරොත් ප්‍රධාන පක්ෂ වලින් කැඩලා කුඩා පක්ෂ හැදෙනවා, සභාග හැදෙනවා, විශේෂයෙන් උත්තර සභාගයේ නව ලංකා නිදහස් පක්ෂයේ වගේ සභාගමේ පක්ෂ හැදෙනවා. මේක දේශපාලන පක්ෂ දේශපාලන ගැන අවධානය යොමු කරොත් අපි ඒක කොහොමද කියව ගන්න ඕනේ? මම හිතන්නේ ඒක ඉතාම හොඳ ප්‍රශ්නයක්. මොකද මම හිතන්නේ අපි ඉස්සර අපි අහලා තියෙන ඇත්තටම වාමාංශික පක්ෂ වාමාංශික සංවිධාන වලට තමයි ගොඩක් විවේචන එල්ල වුණේ මේවා පරමාණුකරණයට ලක් වෙනවා කියලා. මේවා විවිධ න්‍යායික කරුණු නිසා, නිකායික වෙනස්කම් නිසා කැලි වලට කැඩෙනවා, පරමාණුකරණය වෙනවා, එක්සත් වෙන්න බෑ කියන විවේචනෙ. හැබැයි අද ඒ විවේචනය ඊටත් වඩා ප්‍රබලව ඉදිරිපත් කරන්න පුළුවන් මේ දක්ෂිණාංශික සහ ජාතිකවාදී පක්ෂ සම්බන්ධයෙන්. මොකද විශේෂයෙන්ම ලංකාවේ ඔය පහුගිය කාලේ අපි දැක්ක එකක් තමයි ඔය යුද්ධය පැවතුණු කාලය තුළ විශේෂයෙන්ම විවිධ ධාරාවල දක්ෂිණාංශික පක්ෂ ව්‍යාපාර යම් ආකාරයෙන් එකට එකතු වෙන යම් එක්සත්කමක් ඇති කරගන්න සමත් වුණා. ඉතින් ඒක කූට ප්‍රාප්තිය තමයි මහින්ද රාජපක්ෂ ගේ පාලන තන්ත්‍රය. හැබැයි දැන් පැහැදිලි විවිධ කණ්ඩායම් ඔයා කිව්වා වගේ විවිධ කණ්ඩායම් මෙතන විමල් වීරවංශගේ පක්ෂ කණ්ඩායම දැන් පේන විදිහට මේ භූදේශපාලනික තලයේ ගත්තොත් ඔවුන් ඉතා පැහැදිලිවම චීන හිතවාදී ධාරාවක් නියෝජනය කරනවා. ඔවුන් එක විවෘතවමත් ප්‍රකාශ කරනවා. ඉතින් චීන කමියුනිස්ට් පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙලට ඉතාම අනුගතව යන දේශීය භාවිතයක නිරත වෙන්න ඔවුන් මම හිතන්නේ ඔවුන්ක සංගවන්නේ ඔවුන් පැහැදිලිව ඉතන යමින් ඉන්නවා. ඒ වගේම නිදහස් පක්ෂය ඒක විවිධ කැඩීම් බිඳීම් ඇති වෙලා තියෙනවා. නමුත් යම් ආකාරයකින් පේනවා ඔවුන් දැන් තමන් වෙනස් කියලා පෙන්වන්න උත්සාහ කරනවා. ඒ වගේම පොහොට්ටුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමක් ඉන්නවා. දලසරහ පෙරම මහත්මයාගේ නායකත්වයෙන් යුතු යම් කණ්ඩායමක් ඉන්නවා. දැන් මේකේ පේන්නේ ඇත්තටම මම හිතන්නේ මේ මෙතෙක් කාලයක් රාජපක්ෂගේ මහින්ද රාජපක්ෂ මහත්මයා සහ රාජපක්ෂ පවුලේ නායකත්වය සහිතව ක්‍රියාත්මක වුණු
ඒ ජාතිකවාදී හෙජමොනිය කියලා අපි කියන ප්‍රයෝගය. ඒ හෙජමොනික හවුල අර්බුදයට යාම. මේකකින් අදහස් වෙන්නේ නැහැ මුළුමනින්ම මේක ජාතිකවාදී හෙජමොනිය අර්බුදයට යාමක් කියලා. මොකද ජාතිකවාදී කියන්නේ රාජපක්ෂලාම නෙමෙයි. ඊට වඩා වෙනම එක විශ්ලේෂණය කරන්න ඕන. නමුත් මෙතන පැහැදිලි වෙනවා යම් ආකාරයකින් ඔවුන්ගේ දේශපාලනී සුජාතභාවයේ බිඳ වැටලා තියෙනවා. මහජනයා විසින් ඔවුන්ව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒක මැතිවරණයකින් නොවුනත් මේ ජනතා අරගලය තුලින් ඒක හොඳින්ම පේන්න තියෙනවා. ඒ වගේම විශේෂම කෘෂිකාර්මික ප්‍රජාව මේ රාජපක්ෂ ව්‍යාපෘතියේ ප්‍රධානම සමාජ පදනමක් නියෝජනය කරපු ග්‍රාමීය කෘෂිකාර්මික ප්‍රජාව ඔවුන්ගෙන් ඈත් වෙමින් යනවා. යම් ආකාරයකින් පොහොර ප්‍රශ්නය සහ තවත් බොහෝ ආර්ථික අර්බුද සියල්ල නිසා සම මධ්‍යම පන්තිය සම්බන්ධයෙන් ඔවුන්ට තිබුණු යම් කිසි පදනමක් තිබුණා නම් ඒක අර්බුදයට යමින් තිබෙනවා. සම රාජ්‍යාංශයේ යම් කිසි ඔවුන්ට පැහැදිලි පදනමක් තිබුණා සමාජ පදනමක් ඒකත් අර්බුදයට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ නිසා රාජපක්ෂ ව්‍යාපෘතිය පදනම් වුණු සමාජ පදනම් සියල්ල අද අර්බුදයට ගිහිල්ලා තියෙනවා. ඒකත් එක්ක ඔවුන්ට තිබුණු දෘෂ්ටිවාදී ආධිපත්‍ය අභියෝගයට ලක් වෙලා තියෙනවා. ඉතින් මේකත් එක්ක මේ ආර්ථික අර්බුදයේ තීව්‍රතාවයේ දිහා බැලුවම අපිට පේනවා තවදුරටත් මේ ව්‍යාපෘතියට ඉදිරියට යන්න බෑ කියලා ඒ ව්‍යාපෘතියම සම්බන්ධ යම් යම් පිරිස් අවබෝධ කරගෙන ඉන්නවා. ඉතින් ඒක නිසා මේක තමන්ගේ බලය තමන් මේක ඇත්තටම මේ ගිරණ නැවෙන් එළියට පයින මීයෝ තමයි. ඉතින් මේ මීයන් කල්පනා කරනවා ඊළඟ අධිරේදී සමහරට තවත් වෙනත් විදිහේ හවුලක් හදාගෙන ඔය ව්‍යාපෘති අපි නැහැ කියලා පවු ටික ඔක්කොම රනිල් වික්‍රමසිංහට හෝ රාජපක්ෂ පවුලට පවු ටික නැත්තම් පොහොට්ටු පක්ෂය පැත්තට පවු ටික දාලා තමන් සුදනා වෙන දේශපාලනයක් තමයි ඔයා නැවත ක්‍රියාත්මක කරන්න යන්නේ. හැබැයි මොවුන් මේ කැඩී බිඳී යාමෙන් අපිට එකක් පේනවා. ඒක තමයි මේ රාජපක්ෂ යටතේ ගොඩනැගිලා තිබුණු ඒ හෙජමොනික හවුල අර්බුදයට ගිහින් තියෙනවා. සායකර පැවැත්මක් නැහැ කියන එක මේ ඒකේ කොටස්කාරය විසින්ම සංකේතවත් කිරීමක් තමයි මම හිතන්නේ පේන්න තියෙන්නේ. අපි දන්නවා මීට පෙර ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ලංකාවෙන් වාර්තා වුණේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ නැත්නම් යුද අපරාධ පිළිබඳ කරුණු වාර්තා කිරීමක් තමයි අපි දකින්නේ. නමුත් මේ 51 වෙනි සැසියේදී අපි දකිනවා මීට වැඩිය වෙනස් තත්වයක්. මොකද අපි දන්නවා ලංකාවේ ඉන්න සියලුම ජනතාව වින්දිතයන් බවට පත් කරමින් මේ ඉන්න මේ රටේ ඉන්න දේශපාලනඥයන් ආර්ථික ඝාතකයන් බවට පත් කරමින් මේ රටේ ජනතාව විශාල ආර්ථික අර්බුදයකට මඟ පාදන්නට මවුන්ට හැකි වෙනවා. ඒ හින්දම අපි දකිනවා ජිනීවා මේ මානව හිමිකම් කවුන්සලයේ පිළිබඳ මෙහිදී අවධානය යොමු කරනවා. අපි ඒ වගේම අපි දකිනවා මේක ආර්ථික අයිතිවාසිකම් සම්බන්ධ ලංකාවේ නව මාවතක් විදිහටත්. ඇත්තටම මම හිතන්නේ ඔය ආර්ථික අපරාධ කියන යෙදුම මං හිතන්නේ ඉතාම වැදගත් එක කවුරුන් විසින් ඉදිරිපත් කෙරුවත්. මොකද දැන් ලංකාවේ ඇත්තටම පහුගිය කාලේ පුරාම මේ ආර්ථිකමය ශාස්ත්‍රය සැලකුවේ එක වෙනම ශාස්ත්‍රයක් වශයෙන්. ඒක ඇත්තටම සාමාන්‍යයෙන් මේ බොහෝ විට මේ ධනවාදය ක්‍රියාත්මක වෙන්නේ ආර්ථිකය සහ දේශපාලනේ එකිනෙකින් වෙන් කරලා. ලංකාවේ දේශපාලන සංවාදය තුලත් ওই කාරණේ හොඳින්ම තිබුණා. ඒක හොඳින්ම පෙවුනේ මත 2015 ඔය යහපාලන ව්‍යාපෘතිය ගත්තහමත් ඒක ඇත්තටම සම්පූර්ණයෙන් මේ ආර්ථිකය පිළිබඳ කාරණේ පැත්තකින් තියලා ප්‍රජාතන්ත්‍රවාදයේ කියන්නේ කතා කරේ ආර්ථික නෙමෙයි දූෂණය වංචාව මේව නැති කරොත් යම් ආකාරයෙන් අපිට සංවර්ධනය ඇති කරගන්න පුළුවන් වගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඉතාම පටු සංවාදයක් තමයි ලංකාවේ තිබුණේ. ඉතින් නමුත් මේ කාරණේ ගත්තොත් විශේෂයෙන්ම පහුගිය කාලේ සිදුවුණු මේ ආර්ථිකය සම්බන්ධ බරපතල ව්‍යසනය මායිතරික ආර්ථික ව්‍යසනයක් ඒක පැහැදිලිවම මේ තියෙන දේශපාලන ගැටලුවත් එක්ක සම්බන්ධයි. දැන් සමහරුන් කල්පනා කරනවා මේක හුදෙක් ආර්ථික ගැටලුවක්. ඒ නිසා මේකට තියෙන ආර්ථිකමය විසඳුම් පමණයි කියලා. නෑ මේක පැහැදිලි දේශපාලන ආර්ථික ගැටලුවක්. මේක දේශපාලනයෙන් වෙන් කරලා කතා කරන්න බෑ මේ ආර්ථික ගැටලුව. ඉතින් ඒ නිසා මෙතන ආර්ථිකමය අපරාධයක්. මේක අපරාධයක් වෙන්නේ දැන් මම හිතන්නේ මම මේක පැහැදිලි කරන්න කැමතියි අර මේ උඹෙම්බේ කියලා දාර්ශනිකෙක් ඉන්නවා. එයා කියන එකක් තමයි මරණ දේශපාලනය කියලා. හරි නෙක්‍රොපොලිටික්ස්. ඉතින් ලංකාවේ යම් ආකාරයක මෙවැනි මරණ දේශපාලනයක් අද ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ මිනිසුන් මහමග මරලා දාලා තියෙනවා අපිට පේන්නේ නැහැ. 80-89 කාලේ වගේ ටයර් සෑයවල් දැවෙන්නේ නැහැ. හැබැයි මිනිසුන්ගේ කුසගින්නෙන් මිනිස්සු දැවිලා සිවිදීනසා ගැනීම
මේ ආර්ථික කඩාවැටීමත් එක්ක බඩගින්නේ මිනිස්සු මැරෙන එක රැකියා නැතිකම සහ මිනිසුන් නිහඬ මරණයකට එක සැරේම නෙමෙයි නිහඬ ක්‍රමානුකූල මරණය කරා යමින් ඉන්න විශේෂයෙන්ම සමාජයේ දරිද්‍රම කොටස් ඉතින් මේක දකින්නෙත් නෑ මේක මාධ්‍යවල වැඩි කතා කරන්නෙත් නෑ කතා කරන්නේ යම්කිසි එක වාකරි එක එක වරම යම්කිසි සිදුවීමක් උනොත් වාර්තා කරනවා ඇරෙන්න එකක් ප්‍රවෘත්තියක් විදිහට විකුණන්න පුළුවන් දෙයක් විදිහට වාර්තා කරනවා ඇරෙන්න මේ බරපතල ගැටලුව ගැන සාකච්ඡා කරන්නේ ඉතින් ඒ නිසා ජනයා ඇත්තටම මරණය කරා අරගෙන යන විදිය ප්‍රතිපත්ති නම් අනුගමනය කරන්නේ ඒක පැහැදිලි අපරාධයක් ඒක ක්‍රයිම් ඒක අපරාධයක් කියන ලෙස හැඳින්නේ මම හිතන්නේ ඉතාම නිවැරදි කියලා ඒ වගේම ජිනීව ගැන අහප ප්‍රශ්නෙත් එක්ක මම තව දෙයක් එකතු කරන්න කැමතියි ඒක තමයි මෙවර ජිනීව සැසියේදී විශේෂයෙන්ම නුවන් බෝපගේ සහෝදරයා ඉදිරිපත් වෙලා කරපු කරුණු දැක්වීම මම කියන්නේ සංකේතාත්මකව ඉතා වැදගත් කියලා ඒක තමයි දැන් බොහෝ දෙනෙක් පහුගිය කාලේ කල්පනා කරපු එකක් තමයි ලංකාවේ වාමාංශික දේශපාලන නියෝජනය කරන අය මේ මානවයිතීන් පිළිබඳ සංවාදයෙන් නැත්නම් ඒ ගෝලීය කතිකාවෙන් දුරස් වුණු අය කියලා. නැත්නම් මේවට විරුද්ධ අය වගේ මතයක් තමයි තිබුණේ. ඒ වෙනුවට මානවයිතීන් සහ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ ගැන ඒ අවකාශය සම්පූර්ණයෙන්ම අයිති කරගෙන ඉන්නේ යම් ආකාරයෙන් අපි අර රාජ්‍ය නවන සංවිධාන විදේශ ආධාර ලැබෙන රාජ්‍ය නවන සංවිධාන මුල් කරගත්ත යම් ලිබරල් ප්‍රභූතන්ත්‍රය මම හිතන්නේ ඒ ලිබරල් ප්‍රභූතන්ත්‍රයට බැරි වුණා මෙදා සැරේ මම හිතන්නේ සම්පූර්ණයෙන්ම මේක තමන්ගේ ග්‍රහණයට ගන්න ඒකට ප්‍රධාන හේතුවක් තමයි විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්මයා බලයට ආවට පස්සේ මේ ලිබරල් සිවිල් සමාජයේ මේ ලිබරල් ප්‍රභූතන්ත්‍රය ඒකේ සැලකිය යුතු කොටසක් නිහඬ වුණා සායේ මෙතෙක්කල් මානව අයිතිවාසිකම් කතා කරපු මෙතෙක්කල් ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරේ මේ සංවිධානවල නියමවන් වශයෙන් පෙනී හිටපු අයත් අද රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ යම් යම් තානාන්තර අරගෙන තියෙනවා අලුත් රාජ්‍ය නවන සංවිධාන ඇති කරගෙන තියෙනවා ඉතින් මේකත් එක්ක ඇත්තටම රටේ බරපතල විදිහට ත්‍රස්ස විරෝධී පනත පාවිච්චි කරලා ශිෂ්‍ය ක්‍රියාකාරීන්ව සිරගත කරලා මාස ගණන් රදවා තබාගෙන සාමකාමී උද්ඝෝෂණ වලට පොලිසිය යොදවලා පහර දෙන හරි මේ වගේ ඉතාම දරුණු විදිහේ මානව අයිතිවාසිකම් කඩකිරීමක් වෙන තත්ත්වයක් තුලත් අර කියන ලිබරල් ප්‍රභූතන්ත්‍රයේ බොහෝ කොටසක් නිහඬව ඉන්නවා ඉතින් මේ තත්ත්වය තුල වාමාංශික කණ්ඩායම් වලට පුළුවන් වෙලා තිබෙනවා යම් විදිහකින් මේ ලිබරල් ප්‍රභූතන්ත්‍රයට උඩින් ගිහලා එක බයිපාස් කරලා යම් විදිහින් කෙලින්ම ජිනීවා සහ ගෝලීය ප්‍රජාව ආමන්ත්‍රණය කරන්න. ඉතින් මම හිතන්නේ ඒක අලුත් වර්ධනයක් කියලා. ඒක මම සාධනීය වර්ධනයක් වශයෙන් දකිනවා. මොකද මේ රාජ්‍ය නවන සංවිධාන වලට ආධාර කරන්නේ වෙනත් රටවල බදු ගෙවන ජනතාවගේ මුදල් වලින් මොවුන්ට ආධාර දෙන ඒ සංවිධාන දැනගත යුතුයි. ඔවුන් ලංකාවේ මානව අයිතිවාසිකම් කඩකිරීම සම්බන්ධයෙන් නිහඬව ඉන්න බව. මම හිතන්නේ ඒකත් හෙළිදරව් කළ යුතුව තියෙන ඉස්සරහදී. ඉතින් ඒක නිසා මම හිතන්නේ මේක අලුත් වර්ධනයක් කියලා. ඒ නිසා අපි රට ඇතුළේ වුණත් මම හිතන්නේ ඔය ආර්ථික අපරාධ පිළිබඳ සාකච්ඡාව මතු කරගන්න එක හොඳයි. විවිධ විවේචන තියෙන පුළුවන් ජිනීවා මැදිහත්වීම් සම්බන්ධයෙන් විවිධ රාජ්‍යතාන්ත්‍රික මේ තලයේ භූදේශපාලනික අවශ්‍යතා මේකෙන් පිළිබිඹුවන්නේ කොහොමද? මේ සියල්ල ගැන අපිට සාකච්ඡා කළ හැකි. නමුත් රට ඇතුළේ යම්කිසි ප්‍රජාවකගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා වෙන්නේ නැත්නම් රට ඇතුළේ තමන්ගේ අයිතීන් ආරක්ෂා වෙනවා බවට ඔවුන්ට කිසිම සහතිකයක් විශ්වාසයක් නැත්නම් ඔවුන්ට ගෝලීය තියෙන යාන්ත්‍රණයන්ට ආමන්ත්‍රණය කිරීම හැර වෙනත් ක්‍රමයක් නැහැ. ඉතින් ඒක නිසා මම හිතන්නේ මෙවැනි යුගයක මම හිතන්නේ මානව අයිතිවාසිකම් පිළිබඳ ඒ කතිකාව ඒක තුල තියෙන බලත් යාන්ත්‍රණයන් මොනවා වුණත් පීඩණයට පත් වූ ජන කණ්ඩායමක පැත්තෙන් ගත්තොත් මම හිතන්නේ ඔවුන්ට මේවට ආමන්ත්‍රණය කිරීමට සිදු වෙනවා. ඉතින් විශේෂ මර්ධනයට මුහුණ දීමින් සිටින වාමාංශික කණ්ඩායම් වලට ඒ නිසා සිද්ධ වෙනවා. මම හිතන්නේ අර තියෙන ලිබරල් ප්‍රභූතන්ත්‍රය අතික්‍රමණය කළ එකට උඩින් හරි ගිහිල්ලා මේ මානවයිතීන් පිළිබඳ ගෝලීය සංවාදයට ආමන්ත්‍රණය කරන්න. හිටපු ජනාධිපතිනිය නවලංකා නිදහස්
පක්ෂයේ පිහිටවීමේ විශේෂම චන්දිකා කුමාරතුංග මැතිනිය කියනවා නව නායකත්වයක් රටට අවශ්‍යයි අරගල කරපු තරුණ ප්‍රජාවගෙන් තොර ලංකාවේ දේශපාලන වර්ධනයක් හෝ දේශපාලන පක්ෂ ගැන හිතන්න බෑ කියලා. අපි මේ කතාවත් එක්ක ගත්තාම විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන්න ඕනේ ජන අරගල කරුවමුත් මේ පවතින දේශපාලන ප්‍රවාහය නැත්නම් පක්ෂ දේශපාලනය තුල සැලකිය යුතු සක්‍රීය දායකත්වයක් මේ මොහොතේ ලබා දිය යුතුයි නේද? ඔය මම හිතන්නේ අරගලයෙන් අපිට අලුත් දේශපාලන අවකාශයක් විවෘත වුණා විතරක් නෙමෙයි මම හිතන්නේ අලුත් දේශපාලනයකුත් එකෙන් ආරම්භ වුණා. දැන් මේ කාලේ ඇත්තටම යම් ආකාරයකින් මේ ටිකක් අපිට නිහඬතාවයක් පේනවා. නමුත් මම හිතන්නේ මෑතකදී තිසරණි ගුණසේකර මහත්මිය මේ ගැන හොඳ විශ්ලේෂණයක් කියලා තිබුණා. එයා කියලා තිබුණා ලංකාවේ බොහෝ දේශපාලන පක්ෂ හැසිරෙන්නේ විශේෂයෙන්ම රාජපක්ෂවරුන් සහ වික්‍රමසිංහත් ඇතුළු බොහෝ දේශපාලනඥයින් හැසිරෙන්නේ හරියට තමන් සමාන්තර විශ්වයක ඉන්නා වගේ. ඒ කියන්නේ මේ රටේ අප්‍රේල් මාසෙ ඉඳලා මාස 3කටත් වඩා කාලයක් තිස්සේ ගියපු විශාල ජනාරගලයක් තිබුණේ නැහැ වගේ. මේ රටේ ගෝල් ෆේස් එක පිරෙන්නේ ලක්ෂ ගණන් ජනයා ඇවිල්ලා ජනාධිපතිවරයෙක්ව රටෙන් පළවා හරින තැනකට ගියේ නැහැ වගේ. මේ රටේ මේ තරම් විවිධ සමාජ පන්තිවල තරුණයන් විතරක් නෙමෙයි තරුණ තරුණියන් ග්‍රාමීය නාගරික විවිධ පන්ති ભેදයකින් තොරව විවිධ ජන කණ්ඩායම් පොදු ජන සමාජයේ නියෝජනය කරපු එවැනි ස්වේච්ඡාවෙන් ආපු ජනතා විරෝධයක් තිබුණ නැහැ වගේ. හරියට ඒ ඔක්කොම සිදුවුනේ වෙනත් ග්‍රහලෝකයක වගේ. එහෙම තමයි හැසිරෙන්නේ. නමුත් ඒක නෙමෙයි ඇත්ත. ඇත්තටම මේ තියෙන විරෝධය යම් ආකාරයකින් අද යටපත් වෙලා තිබෙනවා. නමුත් මධ්‍යම පන්තිකයන් පවා බොහෝ දෙනෙක් හිතනවා මධ්‍යම පන්තිය අද නිහඬ වෙලා ඉන්නවා. දැන් ගැටලුව මාරු කරලා තියෙනවා ගොවියන්ට, ධීවරයින්ට, විරකියාවෙන් පෙළෙන තරුණ තරුණියන්ට, එවැනි පහළ සමාජ පන්තියින් වලට මේක දැන් මාරු කරලා තියෙනවා. ඒ වෙනුවට මධ්‍යම පන්තිය දිනාගත්තොත් මේ සිස්ටම් එක අරගෙන යන්න පුළුවන් වගේ තැනක තමයි මේ දේශපාලන නායකින් වැඩ කරන විදිහින් පේන්නේ. උන් එහෙම විශ්වාස කරන බව. හැබැයි කාරණේ එහෙමමත් නෙවෙයි මම හිතන්නේ. ඒ කියන්නේ යම් ආකාරයකින් අර දීවරයන්, ගොවියන්, කම්කරුවන්, ශිෂ්‍යයින්, තරුණයින් මත වැඩි බරක් පටවන විදිහේ උපායක් අනුගමනය කරනවා තමයි. නමුත් මේ අර්බුදයේ දිහා බැලුවම විශේෂයෙන්ම IMF එකේ යෝජනා කරන ඉදිරි ඔය කියන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නකොට පැහැදිලිව මධ්‍යම පන්තියටත් මේ ප්‍රශ්නේ එනවා. මධ්‍යම පන්තියේ මධ්‍යම සහ පහළ මධ්‍යම පන්තිය කොටස් වලට බරපතල විදිහට මේකේ බර දරන්න වෙනවා. ඕනු සතුටින් නෙමෙයි ඉන්නේ. නමුත් යම් ආකාරයකින් මේක යම් යටපත් වීමක්. මේක යම් කෙසේ අපි කියන්නේ මේකේ අර ප්‍රසාංගික විරෝධය පේන්න නැහැ. නමුත් අපි ඉන්නේ ගිනි කන්දක් උඩ. ඒකයි ඇත්ත. ඉතින් ඒක නිසා එවැනි තත්ත්වයක් තුළ මේ අරගලයෙන් දුන්නු සංඥාව නොතක හැරලා එහෙම දෙයක් උනේ නැහැ වගේ වෙනම ග්‍රහලෝකයක ඉන්නවා වගේ දේශපාලනය කරන්න කවුරු හරි හිතනවා නම් මම හිතන්නේ ඒක සාර්ථක වෙන්නේ නැහැ. මොකද මේ අපි දේශපාලනේ මං හිතන්නේ අපි විශ්ලේෂණය කර ගන්නකොට අපි බලන්න ඕන අර මතු පිටින් පේන රැල්ලම නෙමෙයි, මං කියන්නේ සාගරයේ උඩින් දුවන රැල්ල නෙමෙයි, ඊට යටින් යන අපි කියන්නේ ඩීප් වෝටර් වේව් එකනේ. ඒ කියන්නේ යටින් යන වඩා ගැඹුරු රැලි මොනවද කියලා. ඉතින් එහෙම ගත්තොත් ඇත්තටම මතු පිටින් අපිට මේ වෙලාවේ පේන්නේ නැති වුණත් විශාල සමාජ විරෝධයක් මෝරමින් තියෙනවා. ඒ වගේම මේ අරගලයේ විසින් දුන්නු දේශපාලන පණිවිඩයක් තිබෙනවා. ඒත් එක්කම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් මම හිතන්නේ ඉතාම ගැඹුරු සංවාදයකට අවස්ථාවක් අවකාශයක් මේක තුලින් ලබා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඒක මගහැරලා ගිහිල්ලා වෙනම සමාන්තර ග්‍රහලෝකයේ ඉන්න විදිහට දේශපාලනය කරන එක මං හිතන්නේ වැඩිකල් සාර්ථක වෙන්න පුළුවන් ක්‍රමයක් කියලා. අපි දකිනවා ඩලස් මන්ත්‍රීතුමා නුවරදි කියනවා රාජපක්ෂලාගේ බලය බිඳුවට පැසූ ජන අරගලකරුවන්ගේ ක්‍රියාපලිවෙත ඉවරද කියලා දන්නේ නැහැ. හැබැයි බොහෝ අනාවැකි පළවෙලා තියෙනවා මීට වැඩිය දරුණු ප්‍රබල අරගලයක් ඇති වේවි කියලා. හැබැයි ඒකත් සාර්ථක වෙයිද කියලා දන්නේ නැහැ. නමුත් රටේ සමස්තම ජනතාව එවැනි වෙනසක් තව දුරටත් බලාපොරොත්තු වෙමින් තමයි ඉන්නේ කියලා. ඒ ගැන මොකද කියන්නේ? ඔව් ඇත්තට මම කල්නොත් කිව්වා. ඇත්තට මම හිතන්නේ අපිට දේශපාලන ක්‍රියාවලිය දිහා බැලුවහම විශේෂයෙන් සමාජයේ දැන් ඇතිවලා තියෙන විරෝධය දිහා බැලුවහම මේ අරගලය මෙතනින් අවසන් කියලා කොහොමටත් කියන්න බෑ.
එක එක්තරා අධිරක් අවසානය කියන එක ඉතාම පැහැදිලි. ඒක අපිට පිළිගන්න සිද්ධ වෙනවා. නමුත් ඊළඟ අධිරක් ඇතිවීමේ තත්වයන් ඒකට අවශ්‍ය විශේෂමූලික තත්වයන් ඉතාම හොඳින් තිබෙනවා. මොකද මේ ආර්ථික අර්බුදේ අපි තාමත් ඉන්නේ ආරම්භක අවදි. ඉතින් මේක මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයාත් කියනවා ඉස්සරහදී වඩා දුෂ්කර කාලයක් එනවා කියලා. මුලින් යා කිව්වේ ඉස්සර සති දෙක අමාරුයි කියලා. දැන් මේ සති දෙකෙන් දෙකට නිවේදනය කරන එක නවත්තලා දැන් කියලා තියෙනවා ඉස්සර මාස 6ම අමාරුයි කියලා. මාස 6න් 6ට කියන්න වෙයිද දන්නේ. ඉතින් මම හිතන්නේ ඒකට හේතුව නිකන් නෙමෙයි ඒක කියන්නේ. ඒ කියන්නේ දැන් ඔවුන් තීරණය කරලා තියෙනවා මේ IMF එක යෝජනා කරලා තියෙන මේ ආර්ථික වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. නමුත් එතනත් තවමත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා මේ සාර්ථක වෙලා නැහැ. ඉතින් ඒක නිසා ඒක සාර්ථක වුණේ නැත්නම් ඒ වැඩපිළිවෙල ගැනත් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් කොහොම වුණත් නමුත් භූදේශපාලනික සාධක ඔක්කොම මේක සම්බන්ධයි. ඒක නිසා මම හිතන්නේ යම් ආකාරයකින් මේක ක්‍රියාත්මක වෙන්න වැඩි ඉඩක් තියෙනවා. ඉතින් ඒ මාර්ගේ නම් යන්නේ එතකොට සමාජයේ විශාල පිරිසකට මේකේ මීටත් වඩා පීඩනයන්ට ලක් වෙන්න සිද්ධ වෙනවා කියන එක ඔහු දන්නවා. ඒක නිසා තමයි කියන්නේ වඩා අමාරු කාලයකට සූදානම් වෙන්න කියලා. ඉතින් මේ සූදානම් වෙන්න කියන අතරෙම අයවැයෙන් විශාල මුදලක් ආරක්ෂක අංශයට වෙන් කරනවා. ඒ ඔවුන්ගේ පැත්තෙන් කරන සූදානම් වීම. ඒ කියන්නේ ඔවුන් දන්නවා දැන්ටමත් ඉදිරියේදී විශාල විරෝධයක් එන්න නියමිතයි. ඒක වළක්වන්න බෑ. ඒ වගේම ඒ විරෝධය බොහෝ විට එන්න නියමිත වෙන්නේ මං හිතන්නේ සමාජයේ ආර්ථික වශයෙන් පහළම සමාජ පන්ති නියෝජනය කරන තීරුවලින්. ඒ කියන්නේ ලංකාවේ මෙතෙක් කල් විශේෂම රාජපක්ෂ ව්‍යාපෘති යටතේ ඔය පහළම සමාජ පන්තිගේ අනුමැතිය ඔවුන්ගේ කැමැත්ත දිනාගත්තේ එක පැත්තකින් ඔය ජාතිකවාදය ආගම්වාදය වගේ දෘෂ්ටිවාද පාවිච්චි කරලා. නමුත් අමතක කරන්න එපා ඒ දෘෂ්ටිවාදයන් ක්‍රියාත්මක වෙන්නේ යම් කිසි ඓන්ද්‍රීය බැම්මකුත් එක්ක. ඓන්ද්‍රීය වශයෙන් ඒක ගොවි ණය වෙන්න පුළුවන්, යම් අනුග්‍රහක සේවාවන් වෙන්න පුළුවන්, යම් ආකාරයක ඔවුන් එක්ක ආර්ථිකමය ලෙස යම් බැම්මක් යම් සම්බන්ධයක් පවත්වා ගැනීමේ ක්‍රමයකුත් එක්ක. එහෙම නැතුව නිකම්ම සිංහල බෞද්ධ කිව්වට ඒක වැඩ කරන්නේ නැහැ. ඉතින් වර්තමානයේ දැන් තියෙන ආර්ථික අර්බුදයත් එක්ක ඔය අනුග්‍රහක දේශපාලනය පවත්වා ගැනීම ලේසි වෙන්නේ නැහැ. ඒ වගේම නික සහනාධාර ආර්ථිකයක් මගින් ඔක විශ්න ගන්න ලේසි වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ පැත්තේ විරෝධයක් මතුවෙන එක බරපතල විදිහට අපිට අපේක්ෂා කරන්න පුළුවන්. ඒක නිසාම අර බොහෝ දෙනෙක් අර නාගරික මධ්‍යම පන්තිකයන්ගේ වැඩි දායකත්වයක් සහිත විරෝධයක් වශයෙන් හැඳින්වුවා නම් මේ කලින් තිබුණු අරගලය ඊට වඩා මං කියන ඔවුන්ගේ පැත්තෙනුත් අනිවාර්යෙන් විරෝධයේ එයි. ඊට අමතරව සමාජයේ පහළ පන්තික කොටස් වලින් වැඩි දායකත්වයක් එන විදිහේ විරෝධයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ඒක කොයි පැත්තකට කොයි දිශානතිකට යයිද කියන එක තාම හරියටම කියන්න බෑ. මොකද ඒක තීරණය වෙන්නේ මේ දේශපාලඥයෝ මේකට කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියන ආකාරය අනුව. ඉතින් මම හිතන්නේ ඒ නිසා මම නැවත වතාවක් හිතන්නේ අපි ඉන්නේ ගිනි කන්දක් උඩ. ඒක මොන විදිහට පුපුරා යයිද, කොයිතරම් විනාශයක් එකෙන් ඇති කරයිද, කොයිතරම් දේශපාලන හොඳ දේශපාලන පරිවර්තනයක් සමහරට එකෙන් ඇති කරයිද, සමහරට ඒක නිෂේධනීය. ඒක කිසිවක් අපිට හරියටම කියන්න බෑ මේ වගේ තත්ත්වයක් තුළ. නමුත් එකක් නම් පැහැදිලි, ඒක තමයි අරගලේ මතුපිට ප්‍රකාශමාන වීම යම් ආකාරයකින් යටපත් වෙලා තිබුණත් මං හිතන්නේ විශාල ජනතා නැගී සිටීමක් සඳහා අවශ්‍ය කරන විශේෂමූලික තත්ත්වයන් ගොඩනැගෙමින් තිබෙනවා. ඒ වගේම විකල්ප දේශපාලනයේ යෙදෙන බොහෝ කණ්ඩායම් යම් ආකාරයෙන් ඒ ජනතා නැගී සිටීම සඳහා සූදානම් වීමකුත් පේනවා. කලින්ට වඩා යම් ආකාරයෙන් සංවිධාන වැඩ ඒ සඳහා යම් සංවාදයක් ඇති වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි හැමෝම සූදානමින් ඉන්නේ මේ ඉස්සරහට එන්න පුළුවන් එවැනි අලුත් ව්‍යාපාරයකට කොහොමද මුහුණ දෙන්නේ, ඒ සමග ගනුදෙනු කරන්නේ කොහොමද. ඉතින් මම හිතන්නේ මේක තමයි අපි අද ඉන්න දේශපාලන යථාර්ථය. මේක ඉතාම නිහඬ කාලයක් වෙන්න පුළුවන්. නමුත් කුණාටුවකට පෙර දකින අහස වගේ නිහඬ අහසක් තමයි අපි දකින්නේ. අද දින සාකච්ඡාවට සම්බන්ධ වූ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යනාංශයේ කථිකාචාර්ය සුමිත් චාමින්ද ඔබට බෙහෙවින්ම ස්තුතියි. මෙවැනිම සංවාදයක් සමගින් නැවත හමු වෙමු.